අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා ඉදමේ ගෙදර උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් දැන් සිරස්තල කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 97ක පරිත්‍යාගයක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසගත ලෙස පහත වැටේ අගය රුපියල් 200 සීමාවත් ඉක්මවා යයි ව්‍යසනීය දේශපාලන වාසියකට යොදා ගැනීම හෙළා දකිනවා සමති ජන බලවේගයෙන් නිවේදනයක් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ඊයේ දිනේ වන විට රුපියල් මිලියන 97ක නව පරිත්‍යාග ලැබී තිබෙනවා අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 517 ඉක්මවා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 97ක පරිත්‍යාගයන් සිදු කෙරුණා. ඒ අනුව මෙවැනි විට අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 517 ඉක්මවා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශයට ඇති ආයතන ලබා දුන් රුපියල් මිලියන 29.5ක් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8ක් සහ අමාත්‍ය සිම් චන්ද්‍රසේන මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයට අයත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. එමෙන්ම යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටෙඩ් රුපියල් මිලියන 10ක් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය රුපියල් මිලියන 5ක් කිරඹ විමලජ්‍යෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2ක් මෙන්ම අත්තනකල්ල රජමහා විහාරය රුපියල් මිලියන 10ක් සහ මල්ලසේකර පදනම රුපියල් මිලියන 3ක් පරිත්‍යාග කළා. ඒ අනුව කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරන විශේෂ කිනුමට පරිත්‍යාග බැරිකිරීමට හැකියාව පවතිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 0112 35 44 79 0112 35 43 54 යන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකි. ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනේ වන විට රුපියල් 200 සීමාවත් ඉක්මවා ගියා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද රුපියල් 200 සීමාවත් ඉක්මවා ගියා. පසුගිය 2019 වසරේ අප්‍රේල් මස 8වනදා වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 176 වැනි අගයකයි පැවතුනේ. වසරක පමණ කාලයක් තුළ රුපියල් 24ක් වැනි ඉතා ඉහළ අගයකින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීමත් සමගම එය ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමගම නිෂ්පාදන හා අලෙවි ක්‍රියාවලිය අඩපණ වීම ලෝක ආර්ථිකයේ ඍජු බලපෑම සහ නිෂ්පාදන සේවා අඩාල වීම තුළ මෙලෙස ඩොලරයේ ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණයකට ලක්වමින් පවතිනවා. ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද මෙම ආර්ථික පසුබෑම ඉතා දැඩිව බලපෑමට ඉදිරි කාලය තුළ සිදුවන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මෙම වසරේ මාර්තු මාස පළමුවනදා සිට රුපියල් 17කින් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතයට අනුව ඩොලරයක ගැණුම් මිල සඳහන් වූයේ රුපියල් 193.95ක් ලෙසයි. විකුණුම් මිල මේවන විට රුපියල් 200.146ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව ගෙන ඇති ණය සහ පොලී ගෙවීම ඩොලර් මත සිදු කිරීම තුළ ශ්‍රී ලංකාවට එහිතා අහිතකර තත්ත්වයක් උදාවන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ ආනයනික ක්‍රියාවලියටද මෙය බරපතල ගැටලුවක්. වර්තමානයේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 200 සීමාව ඉක්මවා යාම අපනයනයට ඉතා වාසිදායක ලෙස බලපෑවද රට තුළ මේවන විට නිෂ්පාදන සහ සේවා ක්‍රියාවලිය සිදු නොවීම මත අපනයන ක්‍රියාවලියද අඩපණ වීම හේතුවෙන් එහි ඍජු වාසිය ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ලෝපුරා ආර්ථික විශ්ලේෂකින් මෙන්ම දේශීය ආර්ථික විශ්ලේෂකින්ද පෙන්වා දෙන්නේ මෙම තත්ත්වෙන් එක් එක් රටවල් ගොඩ ඒමට නම් දේශීය වශයෙන් ආර්ථිකයේ ශක්තිමත් කර ගැනීම එකම පිළිතුර වන බවයි. සමුක ජනබලවේගය විසින් මාධ්‍යයට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රටේ වත්මන් තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ දැඩි විවේචනයට ලක් කළා.
සමගි ජන බලවේගය මගින් ද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුව සිය නොහැකියාවන් වසා ගැනීමට උත්සාහ කරනුවේ කොරෝනා වසංගතයට මුවාවෙමිනි. රටේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටි අවසන්ය. ජනතාවගේ දිනදා අවශ්‍යතාවයන් සපුරාලීමට ආණ්ඩුව ගත් සියලු වැඩපිළිවෙල ඉතාමත් අප්‍රසන්න ලෙස දේශපාලනීකරණය කොට ඇත. කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුව ජනතාවගේ සියලුම මූලික අයිතීන් උල්ලංඝනය කොට තිබේ. අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ජාලය අකර්මණ්‍යව පවතී. විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන බිඳවැටීම තුළින් එය පැහැදිලි වේ. ජනාධිපතිවරයා පත් කළ කාර්යසාධක බලකාය දේශපාලන වැඩපිළිවෙලකට අරාධන බව පැහැදිලිය. වසංගතය ආරම්භයේදීම කළ යුතු දේ නොකළ ආණ්ඩුව වර්තමානයේ සිදුකරමින් සිටින්නේ ඉබාගතේ යන ගමනකි. සිය අසමත්භාවය වසා ගැනීමට දැන් අනුගමනය කරන උපාය අතිශය දරුණු වූවකි. තම විසින් පාලනය කරනු ලබන ජනමාධ්‍ය සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් කොරෝනාවට වර්ගවාදය ආරෝපණය කිරීමයි. පාර්ලිමේන්තුව යළි රැස්වන ලෙස කරනු ලබන ඉල්ලීමට ඉඩක් ලබා නොදෙමින් එයට එරෙහිව කරනු ලබන ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව සැබෑ තත්ත්වයේ හෙළිවීමට ඇති අවස්ථාවන් විවර කිරීමට අකමැති බවයි. මැතිවරණ කොමිසමට කරනු ලබන තර්ජන පාර්ලිමේන්තුව රැස් කරනු ලෙස ඉල්ලීම් කරන්නට නගන අවලාද තුළින් දිස්වන චිත්‍රය රටේ අනාගතය පිළිබඳ බියකරු සිත්තමක් බව අවබෝධ කර ගැනීම මේ මොහොතේ ඉතාමත් අත්‍යවශ්‍ය වේ. සමාජ දුරස්ථභාවය රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුරස්ථ කිරීමට ඉඩ නොදිය යුතු බව උදාහරණය කරමු. සියලුම ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් මේ මොහොතේ යලි යලිත් ඉල්ලා සිටින්නේ මේට එරෙහිව පෙළකෙසෙන ලෙසයි. උපුටා ගැනීම අවසන්. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමගි ජන බලවේගය. අපාතුවකින් තොරව රාජ්‍ය සේවකින්ගේ වැටුප් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍ය අමතමින් පවසනවා. ආණ්ඩුව මාස 3කට රජයේ සේවකයින්ගෙන් අය කරන්න තියෙන ණය කපා හරින බව කිව්වා. වැටුපෙන් කපන්නේ නැහැ කියලා මාර්තු මාසයේදී ඔවුන් ඒක කපා හැරියා. ඒ වෙලාවයකේ මාර්තු වැටුප් හදලා තියෙන නිසා කරන්න දෙයක් නැහැ. මුලින් හදලා තිබුණේ ඒතර චක්‍රලේඛ ගිහිලා තිබුණ නැහැ කියලා. නමුත් දැන් මේ වෙනකොට දැනගන්න ලැබෙනවා අප්‍රේල් මාසේ පඩියෙනුත් රජයේ සේවකයින්ගෙන් අය කරන ණය කපා හැරීම් සියල්ල කපාගෙන දේපළ ණය වැනි දේවල් කපාගෙන තමයි දැන් පඩිය හදලා ඉවලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ වෙනකොට ඉතාම අසීරුතාවයට පත් වෙලා තියෙනවා රජයේ සේවකයෝ. අඩුතරමේ සිංහල අවුරුද්දටවත් කරන්න දෙයක් නැති මට්ටමක්. මොකද ඒ උත්සව අත්තිකාරම් ලබා දීලා නැහැ. ණය කපන්න තියෙන හැම වර්ගෙම කපලා තියෙන්නේ. ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ වරද නිවැරදි කරන්න. මේක චක්‍රලේඛ ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපි හිතන්නේ. මොකද චක්‍රලේඛ නිකුත් කරන්න ප්‍රමාදයක් වුණා නම් ඒක මාර්තු මාසෙට අදාළයි. නමුත් මේ අප්‍රේල් මාසෙදිත් ඒ චක්‍රලේඛෙම යනවනම් ඒ කියන්නේ හිතාමතා මේක මේ කටයුත්ත කරලා තියෙන්නේ. කරුණාකරලා මේ වරද නිවැරදි කරන්න කියලා බලධාරීන්ට අපි බල කරලා තියෙනවා. රට තුළ පවතින අනපේක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ණය ලබා ගැනීමේ සීමාව ඉහළ නැංවීම සඳහා වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන එන ලෙසට හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. කොවිඩ් 19 සමග සටන් කිරීම සඳහා රටේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කොවිඩ් 19 එරෙහිව සටන් කිරීම සඳහා ලෝක බැංකු සමූහය විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 128ක ණය ලබා ගැනීම ප්‍රමාද විය හැකි. 2020 ජනවාරි මාස පළමුවනදා සිට 2020 අප්‍රේල් දෙවනදා දක්වා කාලය තුළ රජය ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර හරහා ඩොලර් බිලියන 650.15ක් ලබාගෙන තිබෙන අතර එය චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් ණයක් ලෙස සහ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරවල මූලික වෙන්දේසියෙන් ලබාගෙන තිබේ. මෙය රජයේ ණය ප්‍රමාණයට එකතු වීමෙන් ණය තුගිය තව දුරටත් වැඩි වේ. භාණ්ඩාගාරයේ විසින් 2019 අප්‍රේල් 3 වෙනිදා සිට 2019 අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලය තුළ බිල්පත් හා බැඳුම් කර බිලියන 194ක් නිකුත් කරන ලදී. එබැවින් ණය ගැනීමේ සීමාව අතික්‍රමණය වීමට ආසන්න බව තහවුරු වේ. ණය ගැනීමේ සීමාව ලඟා වූ පසු රාජ්‍ය ණය නිකුත් කළ හැකි නීතිමය අධිකාරී බලයක් රජයට නොමැත. මෙම නෛතික සංකූලතා හේතුවෙන් කොවිඩ් 19 එරෙහිව සටන් කිරීම සඳහා ලෝක බැංකුව විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 128ක මෘදු ණය ලබා ගැනීම ප්‍රමාද විය හැකි. එබැවින් වසංගතයක් පැන නගින මෙම හදිසි හා අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම සඳහා වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන එන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. ණය ගැනීමේ සීමාව වගකීමෙන් යුතුව වැඩි කරන එවැනි යෝජනාවකට සමස්ත පාර්ලිමේන්තුවම සහය දෙන බව මට විශ්වාසයි. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර උපුටා ගැනීම අවසන්. මැතිවරණයකට නාමයෝජන බහර දී තිබෙන අවස්ථාවක නැවත පාර්ලිමේන්තුව රැස් කිරීම අනවශ්‍ය මුදල් වැයවීමක් බව ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලවා හැඟුණ බැවේ ධම්මරත්න හිමියන් පවසනවා.
අධිකර ජනාධිපතිතුමා මුණ ගැහිලා අපේ මන්ත්‍රීතුමාලා විවිධ පක්ෂ නියෝජනය කරගෙන ගිහිල්ලා එයාලා සහයෝග දෙන බව සඳහන් කළා. අවසානයේදී ඉල්ලීම් කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නට කියන එකයි. අධිකර ජනාධිපතිතුමා මේනකොට මේ ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව එහෙම කියන පළියට රැස් කිරීමේ උමනාවක් නැහැ. එහෙම යුද්ධයකුත් නැත්තම් සියලු බලතල සේනාධි නායක හැටියට විධායක ජනාධිපති හැරිරේ හැටියට එතුමාට මේ බලතල ලැබිලා තියෙනවා. ඉතින් එම නිසා මේ බලතල එතුමා අයුතු විදිහට මේවා බලේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ ලෝකෙටත් ආදරසයක් දෙමින් මේ කොරෝනා උවදරින් ගැලවීම සඳහා ලොකු වෙහෙසක් මහන්සියක් සටනක් දරනවා. ඒ වගේම අද වර්තමානයේ පාර්ලිමේන්තුවේට වියදම් කරන මුදල් අපිට ඉතුරු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ 225ක් නඩත්තු කරන එක, ඒ වගේම ඉන්ධන මිල, දුරකථන මිල, ඔය සියලුම ගාස්තු අපි දුන්නානේ. ඒ වගේම වර්තමානයේ පළාත් සභාවක් නැහැනේ. එහෙනම් මන්ත්‍රීවරුද, ඇමතිවරුද, ඒ වගේ පෞද්ගලික කාර්ය මණ්ඩලත් නැහැනේ මැති ඇමතිවරුන්ට. මේ ඔක්කොම මුදල් අපිට යොදන්න පුළුවන් මේ ව්‍යසනෙන් මිදෙන්න. ඒ වගේම මන්ත්‍රීවරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ප්‍රාදේශ සභා නගර සභාවත් ඕනේ. ඒවත් ඔබතුමාගේ බලතල අනුව විසුරුවලා දාලා ඒ මුදල් ටිකත් අරගෙන මේ සියලු දෙනාම ආරක්ෂා කරන්න එතුමාට ලේ ලැබිලා තියෙනවා. එතුමා මේකට කටයුතු කර. හැබැයි එතුමාට තනියෙන් අපුඩි ගහන්නත් බෑ. මේ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. පෞතින තත්වයේ හැමුවේ කිසිදු විදුලිය බිඳ වැටීමක් හෝ ඛනිජ තෙල් මිල වැඩි කිරීමක් සිදු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද අපේ රටේ ඇති වෙලා තිබෙන මේ COVID-19 තත්ත්වය නිසා රටම අක්‍රිය වෙලා තිබෙන මොහොතක විශාල කාර්යභාරයක් විදුලි බල මණ්ඩලයේ මේ බලාගාරයේ වගේම අනෙකුත් බලාගාරවල සේවකයන් විශාල කැපකිරීමක් කරමින් මේ සිදු කරන කාර්යභාරයන් අද සෞඛ්‍ය ක්ෂේත්‍රයත් අනිත් සියලු ක්ෂේත්‍ර රඳා පවතින්නේ අඛණ්ඩව විදුලි බලය ලබා දීම තුලින්. කිසිදු අඩුපාඩුවක් නැතුව සියලු සැපයුම් කළා තියෙනවා. කිසිදු ආකාරයක විදුලිය බිඳ වැටීමක් හදිසිම අපදා තත්ත්වයක් ඇති වුණොත් හැර කිසිදු අවකාශයක් නැහැ. විදුලි කප්පාදුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විදුලි බිල වැඩි කරන්න කිසිදු බලාපොරොත්තුවක් නැහැ. විදුලි බල මණ්ඩලයේ දෙවැන්ත පාඩුවක් ලබන බව අපි දන්නවා. නමුත් කිසිදු ආකාරයක විදුලි බිල වැඩි කරන්නවත්, ඛනිජ තෙල් මිල වැඩි කරන්නත් අපි කිසිදු සූදානමක් නැහැ. මේ සියලු අංශ ලාභදායී මට්ටමට පවත්වාගෙන යන අපේ බලාපොරොත්තුව. අපිට අලුත් විදුලි බලාගාර දෙකක් මේ අවුරුද්දේ පටන් ගත්තොත් ස්ථිර වශයෙන්ම අපිට 2023 වෙනකොට විදුලි බිල යම් ආකාරයක අඩු කරන්න උනත් හැකියාවක් ලැබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ 10:12 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.